ඔය විස්තරේ. මම කියන්නේ ඩීඒ රාජපක්ෂ මහත්තුමා ඩීඑම් රාජපක්ෂ මහත්තුමාට සල්ලි ගත්තේ නෑ. මේ ඉන්න රාජපක්ෂලා සල්ලි නොගත්තයි කියලා හිතුවත් කිව්වොත් ඒක මං හිතන්නේ පරණ කීමක් තියෙනවා යකෝ. මේක මෙහෙම නූනොත් ඉර පායන්නේ බස්දායකින් කියලා එහෙම කීමක් තියෙනවා අපේ ගම්වල කියනවා. ඒ වගේ මගේ හිතන හැටියට මුදල් පරිහරණය තිබුණ බැසිල් රාජපක්ෂ අතෙන් එතුමා කොහොමත් කොමිස්කාරයෙක්නේ, ඒක ලෝකෙම දන්න එක. ඒගොල්ල නිර්දෝෂ නම් බොරු බොයිස්කට් දෙන්න නැතුව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත තියෙන ඇමරිකාව පිළිගන්න පුවත්පතක්, තමන්ගේ තානාපති සේවාවක් තියෙනවා, ඒ මගින් ඒ පුවත්පතට එරෙහිව ක්‍රියා කරන්න පුළුවන්. එහෙම නැත්නම් චීන රජයේ ප්‍රකාශයක් කරන්න ඕන එහෙම දෙයක් උනේ නැහැ කියන. නැතුව නිකම් පාර්ලිමේන්තුවේ ඉන්න ඕ පිටතින් අපි වගේ උදවිය ඔක ගත්තයි කිව්වොත් වෛරයට ගත්තයි කියයි, නොගත්තයි කිව්වොත් එයා රකින්න නොගත්තයි කියයි. හොඳම උත්තරේ තියෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා ළඟ, එතුමා ළඟ. ඊළඟ උත්තරේ තියෙන්නේ චීන රජය ළඟ. ඊළඟට තියෙන ක්‍රියාක්‍රීම නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත දෙරේව ක්‍රියා කරන්න ඕන. එහෙම වෙන්නේ නැත්තම් ගත්තමයි නෑ කියන බෑනේ. මගදී මට ආබාධයක් නෑ. ඇත්ත කතා කරන්නයි බිම වාඩි වෙන්නයි කාටවත් අවසර ඕන නෑ. මම ලැක්ස්ලයිට් අහුවෙලා තිරේ ගිය මිනිහා. දේශපාලනය කළ පවුල තුන්දෙනෙක් බරාගත්ත මිනිහා. ඉස්සරහටත් වෙඩි වැදිච්ච මිනිහා. ඉස්සරහට මම දන්නවා ඇවන් ගාඩ් එක. එක බිලියන ගානක හොරකමක් කරලා තියෙනවා. නායක හමුදාවට එන්න තිබුණු දේ ඒක ආරක්ෂක ලේකම්වරයාගේ නායකත්වය යටතේ හොර පාර සල්ලි ගියා. මම බය නැහැ මේව කියන්න. තාමත් ඒක නැහැ. ඊළඟට මේ රජයේ වේවා වැරදි වෙච්ච උදවිය කරපු දැන් මම අපියාමු උඹලා ඒව කරන්නේ නැහැ. අපියාවයි කියලා කතාව ඒ අයට කියන්න බෑ. තවත් රාජපක්ෂ කෙනෙක් මේ මිහිතලය තුළ ජනාධිපති වෙන්නේ නැත. දැන් විසිරෙව්වා. දැන් ගෝඨාභය රාජපක්ෂලා තියෙන්නේ එක එක්කෙනා කියලා එයා ජනාධිපති අපේක්ෂකය කියලා. දැන් එයා ඇවිදින්න ජනාධිපති හැටියට, උස්බගන්න ජනාධිපති හැටියට, හිනා වෙන්නේ ජනාධිපති හැටියට, කන්නේ ජනාධිපති හැටියට. මං හිතන්නේ ගෙදරි දෙනුත් ජීවත් වෙන්නේ ජනාධිපති හැටියට වෙන්නේ නැති, නිදාගන්නෙත් එහෙම වෙන්නේ නැති. එහෙම දෙයක් වෙන්නේ නැහැ. තමන්ගේ හමුදාව තනි කරලා යුද්ධයක් පවතිද්දී තමන්ගේ හමුදාව හිටපු සියලු මිනිස් තනි කරලා ඇමරිකාවට ගිය මිනිස්සුන්ට පුළුවන්ද බියගුල්ලෙකුට මෙරට පාලනය කරන්න? ගෝ කියන්නේ ඵලයක්, ටා කියන්නේ තෝ. ගෝටා බය, බය නෙවෙයි බය, බය බය තියෙන තාවැනි කෙනෙක් ගෝ වෙනවා මිසක් කම් වෙන්නෙත් නෑ, ඉන් වෙන්නෙත් නෑ. එච්චරයි මට කියන්න තියෙන්නේ. ජනාධිපතිතුමා සහෝදරව දෙන්න කරපු වැඩ දිහා අහක බලාගෙන හිටියේ මහින්ද මහත්තයා. ඒගොල්ලගදී වැරදි වුණා. මම කියන ඕන මොන උසාවි දවන් කියන වැරදි වුණා. මම ළඟ ඉඳෙද්දි කිව්වේ ගෝඨාභය මහත්තයා ශුද්ධ බග ටෙලිෆෝන් කෝල් එක ආවේ අනුරාධපුරයි. යස් යස් එහෙමද රයිට් නෝ ප්‍රොබ්ලම් ශුද්ධ බග. තාම මොකද කතා කරන්නේ? මේව එකෙක් කියන්නේ බයයි. මම බෙලියත් රූනේ, මම සිංහල බෞද්ධ, මම බය නැහැ. කෝච්චියක් මම හතරට නැව්වා, මහවැලි ගඟ මම උගුරට බිව්වා, පිදුරු තලා ගල උස්සල තිව්වා. කවුද මේ කියන්නේ? කෙරෙන්නේ නැති දේවල් මේ යහපාල ආණ්ඩුවේ සමරැව් කියනවා. මේ කෙරෙන්නේ නැති දේවල් මේ යහපාල ආණ්ඩුවේ සමරැව් ඇල්ල කියනවා. වේදිකාවේ මේ ඔමයිස් කට්ටෝනේ
පෙන්නේ නැහැ නේවා. කොහොද කෝච්චියක් අනේ හතරනවන්? කොහොද මහලිකාව උගුරට බොන්? පිදුරු තලාක රුචල දියන්න පුළුවන්ද? හරි.